ස්වාමින් වහන්සේ ඔබ සමග වන සේක්වා ඔබ සමගද වන සේක්වා ජොම්තුමාගේ සුදුසු විශේෂයෙන් උපුටාගත් කොටසකි ස්වාමිනි ඔබ වහන්සේට මහිමේ වේවා ඔබේ සිත් නොකලම් වේවා දෙවියන් වහන්සේ අදහා ගන්න මාද අදහා ගන්න මාගේ පියාණන් වහන්සේගේ නිවාසයේ හි වාසය කිරීමට ඉඩ පහසු තැන් බොහෝ ඇත එසේ නොවේ නම් ඒ බව මම ඔබට නොකියම්ද ඔබට ස්ථානයක් සූදානම් කරන පිණිස යමි මම ගොස් ඔබට ස්ථානයක් සූදානම් කළ විට මා සිටින තැන ඔබත් සිටින පිණිස ඔබ කැඳවාගෙන යාමට මම නැවත ඉන්නෙමි මා යන ස්ථානයේ මාර්ගය ඔබ දන්නහු යැයි වදාළසේක තෝමස් කතා කොට ස්වාමිනි ඔබ කොතන වඩින සේක්දැයි අපි නොදනිමු එසේ නම් මාර්ගයේ දැනගන්නේ කෙසේ දැයි යසීය ජේ ස්වාමින් වහන්සේ පිළිතුරු දෙමින් මාර්ගයේද සත්‍යයේද ජීවනයේද මම වෙමි මා මගින් මිස කිසිවෙක් පියාණන් වහන්සේ වෙත නොපැමිණෙන්නෝ යැයි වදාළ සේකා ප්‍රේමේ ස්වාරංචි නම් මෙසේය ක්‍රිස්තුසුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා වාඩි වන්න මා ප්‍රියමන්ත සහෝදර සහෝදරිනි දරු දැරියනි ජීවත් වෙන්න ලොකු වෙරක් දරන්නට ඕනේ උදේ ඉඳලා හැන්දෑ වෙනකම් මිනිස්සෙකුට ජීවත් වෙන්න ලොකු මහන්සියක් දරන්නට ඕනේ තමාව ජීවත් කරව ගන්න කෑම බීම ටික ගන්නට ඕනේ. තමාව සුද්ධ පවිත්‍ර කර ගන්නට ඕනේ. තමාගේ මනසට අවශ්‍ය කරන යහපත් සිතුවිලි දා ගන්නට ඕනේ. අයහපත් සිතුවිලි අයින් කරන්නට ඕනේ. පාපයට තුඩු දෙන අවස්ථාවන් අහිමි කර ගන්නට ඕනේ. ආශිර්වාදයේ ලබන අවස්ථාවන් වැඩි කර ගන්නට ඕනේ. හොඳ පිරිසක් ළඟට කිට්ටු කර ගන්නට ඕනේ. හොඳ දේවල් කරන්න පටන් ගන්නට ඕනි නරක දේවල් වලට නිමාවක් තියන්නට ඕනි දැන් එහෙම බලපුවාම උදේ ඉඳලා මිනිස්සෙක් රාත්‍රිය ගත කරන්නට ඉවර කරන්නට පටන් ගන්නට යනකොට ගොඩාක් මහන්සි වෙන්නට වෙනවා දන්නේම නැතුව මිනිස්සෙක් මහන්සි වෙනවා මිනිස්සෙක් සංවිධානය කරනවා ඒ නිසා තමයි මං හිතන්නේ ඔබ හැම කෙනෙකුටම ඩයරි එකක් තියෙනවා ඔබ අපෙන් ඇහුවත් එහෙමම තමයි ඩයරි එකක් තියෙනවා ඒ කියන්නේ දැන් නම් ෆෝන් එකේනේ තියෙන්නේ ඉතින් ෆෝන් එකට තමයි මේ ඇපොයින්ට්මන්ට්ස් ඔක්කොම දාගෙන තියෙන්නේ මේකෙන් පස්සේ මෙහෙම වෙන්නට ඕනේ අර වෙන්නට ඕනේ මේ හැම දෙයක්ම ඕගනයිස් කරනවා ඉතින් ඒවට මේ එලම්ස් වදිනවා දැන් වේලපැහෙන් කියනවා ඉන්ඩිකේට් කරනවා රයිට් මේ වෙලාවට ඔබට මෙතනට යන්න තියෙනවා අර වැඩේ කරන්න තියෙනවා කියන දේවල් ඔක්කොම මේ ඕගනයිස් කරගන්නවා ෆෝන් එකත් එක්කම එතකොට එයා අපිට මේ පුංචි ඉංගියක් දෙනවා දැන් ටයිම් අප් දැන් හරි දැන් මෙතනින් යන්න වෙලාව ඇවිල්ලා මෙතන වැඩේ පටන් ගන්න හරි දැන් මේ වගේ මිනිස්යාගේ ජීවිතයට අවශ්‍ය කරන කළමනාකරණය කරගන්න වටපිටාව සහ පසුබිම හදා ගන්නවා පුද්ගලයන්ව හදාගෙන කියනවා මට මතක් කරන්න අර වැඩේ කරන්න තියෙනවා මට මතක් කරන්න මේ වැඩේ මම මෙහෙ යන්න තියෙනවා මට මතක් කරන්න මේ විදියට රතනම් මේ තාත්‍තිපුතීදිවේ මේ පුද්ගලයන්ව සහයෝගයට ගන්නවා ඒ වගේම ටෙක්නොලොජි සහයෝගයට ගන්නවා හැබැයි මේ ඔක්කොම අපි අරගෙන තිබුණත් ඔබේ වගේ අතේ තමයි තියෙන්නේ කොහොමද ජීවිතයේ කියන දේ හරියාකාරව ඕගනයිස් කරගෙන ඒක ඇතුලේ මේ ඉන්න තැන ඉන්න නෙමෙයි දවසින් දවස දවසින් දවස දවසින් දවස ස්වාමීන් වහන්සේ පෙන්වන තැනට යන්නට උනේ ඒ නිසා ඔබ ආරම්භ කරන්න ඔබේ ජීවිතයේ ඕනෑම තලයක පල්ලෑ ඉඳගෙන ඔබට ආරම්භ කරන්න පුළුවන් 0 ලෙවල් එකෙන් ආරම්භ කරන්න පුළුවන් හැබැයි ඔබට මාසයක් යනකොට 0 ලෙවල් එකේ ඉන්න බෑ නේ ඔබ පටන් ගන්න ඕනෑම දෙයක් නේ දැන් අනේ අවුරුදු 10කට ඉස්සරවත් මම මෙහෙමම තමයි හිටියේ දැන් තාමත් එහෙමම තමයි ඊට පස්සේ තවත් අවුරුදු 5කට පස්සෙත් අනේ තාමත් එහෙමම තමයි
එහෙම වෙන්න පුළුවන්ද? බැහැ. ඔබගේ ඇඳුම් පැළඳුම්ද, යාන වාහන, ගෙවල් දොරවල්, ඔබේ ව්‍යාපාර, ඔබ හිතන විදිය, පතන විදිය, මේ හැම දෙයක්ම දවසින් දවස ස්ටෙප් බයි ස්ටෙප් අපි උඩට යන්නට ඕනි. නැත්තම් කාර්ය මොකද වෙන්නේ? අපි ඕගනයිස් වුණේ නැත්නම් අපේ ජීවිතයේ යම්කිසි ආකාරයෙන් කළමනාකරණය හරියට සිදුවුණේ නැත්නම් දවසින් දවස උඩට යන්න ඕන අපි දවසින් දවස පල්ලැහෙන් පල්ලැහෙන් පල්ලැහැට ඇවිල්ලා අන්තිමට කියනවා අපි දැන් නැත්තට නැති වුණා. එතකොට මේ පොළොවටලේ මිනිස්සු ජීවත් වෙන්නේ නැත්තට නැති වුණා කියලා කියන්නද? මිනිස්සු අද ජීවත් වෙන්නේ මේ මොහොතේදී කරගෙන ආපු දේවල් ඔක්කොම කාබාසින වුණා කියලා කියන්නද? මේ පොළොවටලේ මිනිස්සු ජීවත් වෙන්නේ මේ පොළොවටලේ නේ අනේ අපේ දීපලද අපේ වත්කම් මේ ඔක්කොම දේවල් සින්න වෙලා ගියා කියලා කියන්නද අන්තිමට ජීවත් වෙන්නේ? නැහැ. ඒ කියන්නේ කුහි හරි තැනක අපේ ජීවිතේ වැරදිලා නැද්ද? වැරදි ඩිසිෂන් එකක් වැරදි කෙනෙකුත් එක්ක වැරදි වෙලාවක වැරදි ආකාරයෙන් අරගෙන වැරදි ඩිසිෂන් එකක් අරගෙන එදුර රත්නම් මේ තාත්ති පුතේ ඉදුවේ හරි ඩිසිෂන් එකක් හරි වෙලාවට හරි පුද්ගලයාත් එක්ක හරි ආකාරව ගත්තොත් ජීවිතේ හැමදාකමත් දවසින් දවස සාක්ෂාත් වෙනවා. ඒ නිසා තමයි විපරම් කරලා බලන්න ඕනේ. රිට්‍රීට් එකක් ඕනේ. මොකටද රිට්‍රීට් එකක් ඕනේ? දැන් මේ යන ගමන සාර්ථකයිද නැත්නම් මෙතන ෆුල් ස්ටොප් එකක් දාන්න ඕනද? මෙතන පොඩි U-turn එකක් දාන්න ඕනද? පැරඩයිම් ෂිෆ්ට් එකක් ගන්න ඕනද? ආපස්සට ගිහිල්ලා ආයෙ රෙක්ටිෆයි කරගෙන ආයෙත් හදාගෙන එන්න ඕනද? බලන්න ඕනේ. නැත්නම් කාරිය අපි කියාවි අනේ දැන් යන්නම් වාලි දැන් අපි පටන් ගත්ත ගමන යන්න එපා. ඒ යන ගමන නතර වෙන්නම ඕනේ. ඒ නිසා ගව් ගානක් යනකොට ඔබ නතර වෙන්න. නතර වෙලා බලන්න කියපු දේ හරිද, කරපු දේ හරිද, පතපු දේ හරිද, ඉල්ලපු දේ හරිද, යන්න ඕන මාවතේද මං දැන් ඉන්නේ. එනිසා තමයි ස්වාමීන් වහන්සේ කියන්නේ මමයි ඔබට මාර්ගය. එතකොට අපි අහලා බලන්නට ඕනේ මේ ක්‍රිස්තුස් වහන්සේ කියන ඒ ජීවිතය තුළද මගේ මාර්ගය හදලා තියෙන්නේ. නැත්තම් අපි හැම වෙලාවෙම කියන්නේ ස්වාමීනි මට අරහෙ යන්න ඕනේ, ඔබ වහන්සේ මට දැන් සපෝට් එකක් දෙන්න. අපි සහයෝගයක් ඉල්ලනවා. හැබැයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ඉස්සරහෙන් යන්න මා පසුපස්සෙන් එන්නම්. එනිසා අපි යන්න තියෙන හැම දුරක්ම උන්වහන්සේ විස්සලම යවලා ඉන්නට ඕනේ. ඒක තමයි ඉන්දීරාගේ කාර්යය. ඉන්දීරා මොකද කරන්නේ? රටනම් මේ තාත්ති පුතේ ඉදුවේ බැටළුව යන්න ඉස්සර ඉන්දීරා ගිහිල්ලා බලනවා ඒ තන බිමේ වසගස් තියෙනවද විසගස් තියෙනවද? තියෙනවනම් කාර්ය ඒක අයි කරලා දාන්නට ඕනේ. මේ බැටළුවන්ට යම්කිසි හානියක් වෙන්න පුළුවන් තැනක් ඔතන තියෙනවද? ඒක මගහරව ගන්නට ඕනේ. එතන මේ බැටළුවන්ට ආරක්ෂාවක් තියෙනවද? ආරක්ෂාවක් නැත්තම් කාර්ය එතනට ගෙනියන්න නැතුව ඉන්නට ඕනේ. මේක මේ ඉන්දීරාගේ කාර්යය. එතන අපි ස්වාමින් වහන්සේට කවදා හරි කිව්වොත් කාර්ය ස්වාමිනි ඔබ වහන්සේ මේ ගමන ගිහිල්ලා බලලා ඉවර වෙලා මට කියන්න ඔබ වහන්සේ මේ ගමනට මං සම්බන්ධ වෙන්නද? අපි එහෙම අහන්නේ නැහැ. මං ආස කරන ගමන මම යන්නම් ස්වාමිනි ඔබ වහන්සේ මට සපෝට් එකක් දෙන්න. මගේ පුතාව මං එතනට පත් කරන්නට යනවා ඔබ වහන්සේ දැන් මට සපෝට් එකක් දෙන්න මගේ පුතාට උදව් කරන්න. ඒකුර දැන් මම ස්වාමීන් වහන්සේ ගියේ ගමන යන්න කැමති නම් කාර්ය ස්වාමීන් වහන්සේ හැම දෙයක්ම ලෑස්ති කරලා දෙනවාමයි. ඒ නිසා රත්නම් මේ තාත්ති පුතේ දිවේ මේ ගමන අමාරු නැහැ. මේ ගමන අමාරු නැහැ. මන් දන්නේ මගේ ජීවිතේ මම බින්දුවේ හිටපු මිනිස්සෙක්නේ. අධ්‍යාපන මට්ටමින්ද සමාජ මට්ටමින්ද මේ හැම දෙයක්ම බින්දුවේ හිටපු මිනිස්සෙක්. එතන මේ සීරෝ ලෙවල් එක හිටපු මිනිස්සෙක් මොකද වුනේ? මට ආසාවක් ඇති වුණා මේ ක්‍රිස්තුස් වහන්සේට මගේ ජීවිතේ පූජා කරන්න. මෙච්චරම තමයි මට ආසාව ඇති වුණේ. මට ස්වාමි කෙනෙක් වෙන්න ආසාවක් ඇති වුණා. එතකොට රතන මේ තාත්ති පුතේ ඉදුවේ මේ ස්වාමි කෙනෙක් වෙන්න ඇතිවිච්ච ආසාවයි ස්වාමින් වහන්සේත් එක්ක මේ ගමන යන්නවයි කියන දුන්න පොරොන්දුවයි
එකට මුසු වෙනකොට මොකද වුනේ? ස්වාමින් වහන්සේ දවසින් දවස දවසින් දවස උන්වහන්සේ යන ගමන මාව අරගෙන යනවාමයි. ඉනිසයි ජේසු අම්මත් මට කිව්වේ, ජේසු අම්මා ඒ දර්ශනය වෙච්ච දවසේදී ඉටිපන්දම අල්ලගෙන මම ඒ ඉටිපන්දම ඉල්ල ගන්න යනකොට ජේසු අම්මා කිව්වේ, පුතේ මම ඔයාට මේ ඉටිපන්දම දුන්නොත් නේ සුළඟට මේ ඉටිපන්දම නිවේවි. එනිසා මං ඔයාට මේ ඉටිපන්දම දෙන්නේ නැහැ පුතේ. ඒ වෙනුවට මම මේ ඉටිපන්දම අරගෙන ඔබත් එක්ක මේ ගමන යන්න එනවා. මට ඉතින් ඒක ලොකු ආශිර්වාදයක් වුණා. මං කෑ ගහලා ඇඬුවා, ස්තුතියි ජේසු අම්මේ. එනිසා මම මේ තනියම යන ගමනක් නෙමෙයි, ජේසු අම්මා ආලෝකයක් අරගෙන මාත් එක්ක යන ගමනක්. අමාරු නෑ. ඒ ගමන අමාරු නෑ. මං ස්වාමීන් වහන්සේලා වෙන ඥානකාන්ති කරන හැම වෙලාවෙම කියන්නේ, ඔබ තනියම මේ ගමන ගියොත් ඔබට අමාරුයි. ඔබ මිනිස්සු වෙනුවෙන් ස්වාමි කෙනෙක් වෙන්න එපා. මං හැමදාම කියනවා මිනිස්සු වෙනුවෙන් ස්වාමි කෙනෙක් වෙන්න එපා. එතකොට මේ බ්‍රදර්ලා මගෙන් අහනවා, මිනිස්සු වෙනුවෙන් අපි ස්වාමි කෙනෙක් වුණේ නැත්තම් කවුරු වෙනුවෙන් ස්වාමි කෙනෙක් වෙන්නද? මං හැමදාම කියන්නේ දෙවියන් වහන්සේ වෙනුවෙන් ස්වාමි කෙනෙක් වෙන්න. දෙවියන් වහන්සේ වෙනුවෙන් තමයි අපි ස්වාමිලා වෙලා ඉන්නේ. මිනිස්සු වෙනුවෙන් නෙමෙයි. මොකද මිනිස්සු කියන්නේ අද ඉන්නවා හෙට නැතුව යනවා. මිනිස්සු අද ජේසු පිහිටයි කියනවා මේ පැත්තෙන්, අන පැත්තෙන් ගිහිල්ලා කියනවා ඒ මනුස්සයා නම් ජරා මනුස්සයෙක් කියලා කියනවා. මිනිස්සු වෙනුවෙන් ජීවිතය මේ මොහොත වෙනකොට ගෙනාවනම් කාර්ය මිනිස්සු නිසා අපි දාලා ගිහිල්ලා ගොඩක් කල්. පූජාත්‍රි තුල මිනිස්සු නිසා ඉන්න බෑ. දෙවියන් වහන්සේ වෙනුවෙන් ඉන්න පුළුවන්. මොකද දෙවියන් වහන්සේ අත් නොහරින සේක, උන්වහන්සේ තනි නොකරන සේක, උන්වහන්සේ හැම මොහොතකදීම ඔබේ දුර්වලකමේදීත්, ඔබේ හැකියාවේදීත්, ඔබේ බැරිබාවේදීත්, ඔබේ රෝගයේදීත්, ඔබේ අසරණකමේදීත්, ඔබේ පරාදයේදීත් උන්වහන්සේ ඔබත් එක්කම ඉන්නවා. මං ඒක මං ස්වාමිලට කියනවා. මං ඒක බ්‍රදර්ලට කියනවා. ඒ නිසා බය නැතුව මේ ගමන යන්න. හැබැයි දෙවියන් වහන්සේ වෙනුවෙන් යන්න. මිනිස්සුන්ව බලාගෙන ගියොත් මිනිස්සු පෙත් සංගහවි, මිනිස්සු ඔබව ප්‍රොටෙක්ට් කරාවි, ඔබව අයින් කරන්න කියලා කියාවි, ඔබව නැත්තර නැති කරාවි, කරපු වැරදි කරා කියාවි, නොකරපු වැරදි කියාවි, ඔක්කොම කරලා ඔබව නැති වෙන විදියට වැඩසලස්සාවි. එච්චරම තමයි මිනිස්සු කරාවි. හැබැයි ඒ ඔක්කොම කරනකොට ඔබ ස්වාමින් වහන්සේගේ අතේ එල්ලිලා ඉන්න. කවුරු මොනවා කරත් ඔබ ස්වාමින් වහන්සේගේ අතේ එල්ලිලා ඉන්න. මම මේක තමයි ස්වාමිනට කියන්නේ ඥානකාන්තියේදී. ඔබේ ජීවිතයත් මම උකයි කියන්නේ. ඔබ ස්වාමින් වහන්සේගේ නාමයෙන් උන්වහන්සේගේ අතේ එල්ලිලා ඉඳලා බලන්න. උන්වහන්සේගේ මාර්ගයේ තුලම එල්ලිලා ඉන්න. දාලා යන්න එපා. ප්‍රශ්න ඒවි, කරදර ඒවි, බාධක ඒවි. මිනිස්සු ඇවිල්ලා කියාවි අතන හොඳයි, මෙතන හොඳයි, ඒගොල්ල හොඳයි, ඔක්කොම කියාවි. මං ගිය බදාදා කිව්වෙත් ඒකයි. ස්වාමින් වහන්සේව අතහැරලා දාලා මිනිස්සු කියන තැන නතර වෙන්න එපා. මම ඔබට ආදරෙන් කියනවා, සුපුවත් තරණයවත් නතර වෙන්න එපා. ඔබ සුපුවත් තරණය නතර වෙන්නේ නැමේ අවශ්‍ය වෙන්නේ. ඩරල් පියතුමා තුල නතර වෙන්නේ නැමේ ඔබට අවශ්‍ය වෙන්නේ. ස්වාමින් වහන්සේ තුල නතර වෙන්නට ඕනේ. ස්වාමින් වහන්සේ තුල නතර වුණාම උන්වහන්සේ මොනවද කරන්නට යන්නේ? ඔබ අරගෙන යනවා විතරක් නෙමෙයි, උන්වහන්සේ ඔබට සත්‍ය කියන දේ පහදලා දෙනවා. එන්ස අපේ ජීවිතවල වැඩිම වෙලාවක් අපිට හිතෙන දෙයක් තමයි මොනවද? මම රැවටුණා. මම රැවටුණා. ඇත්තයි. ඔබ ෆාදර් ඩැරල්ත් එක්ක ගමනක් ගිහිල්ලා බලන්න. ඔබ ටික දවසක් ගිහිල්ලා කියාවි අපි රැවටුණා. ෆාදර් ඩැරල්ත් එක්ක ගියොත් රැවටුණා. මං ඔබත් එක්ක ගියොත් මමත් රැවටිලා. මොකද අපේ ජීවිතවල ඕනෑම මොහොතකදී මිස්ටේක්ස් වෙන්න පුළුවන්. ඕනෑම මොහොතක වැරදි සිදු වෙන්න පුළුවන්. ඕනෑම මොහොතකදී ඔබ පතන විදියට ජීවත් වෙලා නැති වෙන්න පුළුවන්. ඔබ හිතපු විදියට ජීවත් වෙලා නැති වෙන්න පුළුවන් ඕන වෙලාවට. හැබැයි ස්වාමින් වහන්සේගේ ආදරයට අපි නතු වෙලා යනකොට ඒ සත්‍ය කියන දේ ඔබේ මගේ ජීවිතය ඇතුලේ පළදරන්න පටන් ගන්නවා. සත්‍ය පළදරනවා. සත්‍ය ආශිර්වාදයක් වෙනවා. නේ, ඒ නිසා තමයි සමහර කියමන් තියෙන්නේ, ඇත්ත කියන්නයි බිම ඉඳ ගන්නයි බය වෙන්න එපා.
ඇත්ත කියන්නයි බිම ඉඳගන්නයි බය වෙන්න එපා. දැන් සත්‍ය කියන දේ කිව්වේ නැත්තම් මොකද වෙන්නේ? අපි මේ සත්‍ය ඇතුලේ නේ ජීවත් වෙන්න ඕන. අපි අසත්‍ය දේවල් අපේ කනට දාගෙන ඇත්තක් කරගෙන ඒක විෂුවලයිස් කරලා නේ ජීවත් වෙනවා. ඒ නිසා නෙමෙයිද සැකය කියන දේ අරගෙන බලන්න පෞල් ජීවිතයට ආශිර්වාදයක්ද සැකය කියන දේ? මහත්ත්‍යා ගැන ඔබට සැකයක් ආවොත්, ඔබට බහර්යාව ගැන සැකයක් ආවොත්, ඔබ යාළු වෙලා ඉන්න කෙනා ගැන ඔබට සැකයක් ආවොත්, එතනින් එහාට මොකද වෙන්නේ? ඒ සැකය තුල ඉඳගෙන තමයි හැම දෙයක්ම කරන්නේ. සැකය තුල ඉඳගෙන නේ නිදාගත්තොත් වේල පහෙන් ඒකත් සැකයි නේ. ඇයි වේල පහෙන් නිදාගන්නේ? ඉක්මනට හැරෙන්නද? රෑ වෙනකන් නිකමට හරි හිටියොත් කාර්ය ඒකත් සැකයි. ඒ කාත්තිකද මල් කැඩුවේ? වචන සෙට් එක හදාගෙන තිනවා මිනිස්සු දැන්. ඒ නිසා සැකය කියන දේ ආවට පස්සේ ජීවිතේ කියන දේ එතනින් එහාට ඉවරයි. ඒ නිසා තමයි පුංචි කාලේ ඔබේ දරුවට සැකයක් තියෙනවා නම් ඒක ඉක්මනටම හදන්න. ඉක්මනටම හදන්න. නැත්තම් ඒ සැකය පැටව දානවා. ඒ සැකය වැඩි වෙනවා. ඒ සැකය වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා අන්තිමට පෞල් ජීවිතද ව්‍යාපාරද හැම දෙයක්ම සුන්නත් දූවිලි වෙලා යනවා. මොනවා නිසාද? සැකයි. හැම වෙලම සැකයි. එනිසා විශ්වාස කරන්න ඕන අපි සැක කරන්න පුරුදු වුණොත් ජීවිතේ ගමනක් යන්න බෑ. එනිසා මිනිසුන්ගේ දුර්වලකම් තියෙන්න පුළුවන්, අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. හැබැයි ඔබ ගාව තියෙන්නට ඕනේ මම නිරන්තරයෙන්ම කොච්චර ඒ මනුස්සයාගේ අඩුපාඩුකම් තිබුණත් වැරදි තිබුණත් මගේ සත්‍යය තුළ මම ඉන්නවා. මගේ සත්‍යයේ ස්වාමීන් වහන්සේත් එක්ක මම මේ ගමන යනවා. මිනිස්සු සෝෂල් මිරේක ඕන විදියට හදාවි. ඔබ අරගෙන බලන්න අද සෝෂල් මිරේක නැත්තම් ප්ලැට්ෆෝම් එක, මීඩියා ප්ලැට්ෆෝම් එක අරගෙන බලන්න කොහොමද කියලා. ඒක ඇතුලේ තියෙන දෝෂාරෝපණයන්, ඒක ඇතුලේ තියෙන කෙනෙහිලිකම්, ඒක ඇතුලේ තියෙන මේ යූටියුබර්ස්ලා කොච්චර ඉන්නවද, එක වචනයක් දාලා ඉවර වෙලා ඒක ඇතුලේ මිනිස්සුන්ගේ වියුස් ප්‍රමාණය ගන්න මොන තරම් මිනිස්සු අද හම්බ කරන්න මේ මොහොතේ කරනවද සත්‍යද කියන්නේ? මගේ ජීවිතේ මන් දන්නවනේ දවස්වල සමහර දේවල් නේ කොහොමද ඒක හැන්ඩල් කරේ. මාධ්‍ය කියන දේවල් අමු අසත්‍ය නේ, අමු අසත්‍ය. අපි මේ ගොඩාක් මහන්සි වෙලා දුක් විඳගෙන අලි වැට ගහපුවාම නේ දර්දි නිවුස් එකක් දාලා කියනවා රජයෙන් හදපු මේ මොහොතේදී අලි වැටක් අසත්‍යක්. හැබැයි ඒක හැමතැනම යනවා, අසත්‍ය යනවා. එතන සත්‍ය කියන දේ නැති කරගන්න, නැති කරන්න ඕන තරම් මිනිස්සු බලාගෙන ඉන්නවා සත්‍ය නැති කරන්න. එනිසා බය වෙන්න එපා. සත්‍ය ඕනෑම කෙනෙක් නැති කරාවි. හැබැයි හැමදාකමත් එක කරන්න බෑ. අසත්‍ය ටික දවසක් යනකොට වැළිලා යනවා. ස්වාමීන් වහන්සේ තුල ඔබ ජීවත් වෙලා බලන්න, උන්වහන්සේ තුල ජීවත් වෙලා බලන්න. එනිසා ඔබට හදිස්සිය හරි හිතුනොත් මම දැන් අසත්‍ය තුලයි දැන් ජීවත් වෙන්නේ, මගේ මාර්ගයේ දැන් වරද්දගෙන, මගේ සිතුවිලි මම වරද්දගෙන, මං ආත්මార్థකාමි වෙලා මං වරද්දගෙන තියෙන ජීවිත රටාවක් මගේ ජීවිතය ඇතුලේ තියෙනවා, කලබල වෙන්න එපා. නේ ඇයි ස්වාමීන් වහන්සේ ඔබට මට කියනවා මාර්ගයේද සත්‍යද ජීවනයේද මම වෙමි. එහෙනස සමහර වෙලාවට අපිට ජීවනයේ නැති වෙන දේවල් අපි ගොඩාක් කරලා ඇති. ජීවත් වෙන්න බැරි දේවල්, පැවැත්ම නැති වෙන දේවල් අපේ ජීවිතයේ සිදු වෙලා ඇති. හැබැයි ස්වාමීන් වහන්සේ ගාවට ගිහිල්ලා ආයෙත් ඉල්ලන්න. මොනවද ඉල්ලන්නට ඕනේ? මට ජීවනය දෙන්න. මඩ වහන්සේගේ ජීවනය දෙන්න. මඩ වහන්සේගේ ජීවමාන බලය මට දැන් දෙන්න. ඔබ වහන්සේගේ ජීවන හුස්ම මට දෙන්න. ඔබ වහන්සේගේ ජීවනයේ අභිෂේකය මට දෙන්න. ඒක ලැබෙනකොට අර ඉස්සරහෙන් කරපු වැරදි දෙකම මාර්ගයේ වරද්දගෙන තියෙන්න පුළුවන්. නේ සත්‍ය නේ වසං කරගෙන තියෙන්න පුළුවන්.
නැති කරගෙන තියෙන්න පුළුවන්. හැබැයි ජීවනයේ ලැබපු ගාම මොකද වෙන්නේ? ආයෙත් ඔබට අර තිබිච්ච ප්‍රශ්න ඔක්කොම වෙනස් වෙලා ඉබිත් තිබිච්ච හිරවීමෙන් නිදහස් වෙලා ඒ තිබිච්ච අන්ධකාරයෙන් නිදහස් වෙලා ආයෙත් ඔබ ජීවනයේ ලැබෙනවා. ඒක තමයි මම දැක්කේ කොමිසමේ සිදු වෙන දේ. මිනිස්සු අමු අමුවේ ඇවිල්ලා පව් කියනවා. අමු අමුවේ පව් කියනවා මේ දේවල් මේක තමයි ඇත්තම කියලා කියනවා. ඒ වයිෆ් දන්නේ නැති ඇත්ත, හස්බන්ඩ් දන්නේ නැති ඇත්ත, අම්මා තාත්තා දන්නේ නැති ඇත්ත, සමාජයේ දන්නේ නැති ඇත්ත අමු අමුවේ කියනවා. අන්තිමට ඇබ්සලූෂන් එක දෙනකොට පියාණන්ගේ පුත්‍රයන් සුදාත්මේ නාමින් ඔබේ පව් කමා කරනු ලැබේ කියන ඒ ආශිර්වාදයේ ලැබෙනකොට අර පුද්ගලයාට ආයේ ජීවනය ලැබෙනවා. ආයේ ජීවනය ලැබෙනවා. මිනිස්සු වහනවා ෆාද කොමිසම් කරලා හරියයිද? කොමිසම් කරාට පස්සේ ගොඩ එයිද? ගොඩ එනවාමයි, හරි යනවාමයි. ඇයි ඒ? එනිසා තමයි රත්නම් මේ තාත්ති පුති දුවේ නේ මගේ ජීවිතෙත් මගේ දුර්වලකම් තියෙනවා, අඩුපාඩුකම් තියෙනවා. ඔබෙත් තියෙනවා. අපි ඔක්කොටම දෙවන් වහන්සේ දුන්න ලස්සනම දායාදේ තමයි මේ ජීවනය ආයේ ලබන්න කොමිසම කියන දේ. ඒ බිඳුණු සම්බන්ධතාවය ආය පටන් ගන්න, නැතිවෙච්ච සම්බන්ධතාවය ආය පටන් ගන්න ඔබට මට දීලා තියෙනවා. ඉතින් ඒ නිසා මටත් හිතෙනවා ජීවිතයේ සුපුවත් තරණේ මං ඉස්සර සිකුරාදා පූජාව ඉවර වෙලා නේ කොමිසම් කුටියට වෙලා කොමිසම් ඇහැව්වා. මගේ ජීවිතයෙන් ඒක අතහැරලා ගියා. අද කොමිසම් ඒ භූමිය අද ස්ටෝර් වක් බවට පත් වෙලා මේ ඉරිදා වෙනකොට මම ප්ලෑන් කරනවා කොහොම හරි මේක ආයෙ සුද්ධ පවිත්‍ර කරලා ලබන සිකුරාදායින් පස්සේ නේ කොමිසම් අහන්න ආයෙත් පිටුවට යන්නට වනේ. මිනිස්සුන්ට ජීවනය හම්බ වෙනවා මට විශ්වාසයි. ඒ පවු ටික අහගන්න තියෙන ආසාව නෙමෙයි, මිනිසුන්ට ජීවනය ලැබෙනවා, මිනිසුන්ට අලුත් වෙන්න පටන් ගන්නවා, මිනිසුන්ට හරියන්න පටන් ගන්නවා. එනිසා රත්න මිතාති පුති දිවේ මම සමහර වෙලාවට ප්‍රපෝස් කරනවා. ඔගොලු ගිහලා හොඳ කොමිසමක් කරගන්න. ආයෙත් කැරකිලා ඇවිල්ලා මගෙන් අහනවා ෆාදර් නේ එහෙනම් දැන් කොමිසම් කරලා යන්න පුළුවන්ද? එතකොට බෑ. මොකද මමනේ ප්‍රපෝස් කරේ. මම මේ වෙලාවේ ප්‍රපෝස් කරලා මට කියන්න බෑ. එනිසා මම හැම වෙලාවෙම කියන්නේ කොහේ හරි ගිහලා කොමිසම් කරන්න. හැබැයි හැම සිකුරාදම පූජාවෙන් පස්සේ නේ කොමිසම් කරන්න අවස්ථාවක් හදලා තිබ්බොත් මේ මොහොතේදී ඒ හැම කෙනාටම ජීවනය ලැබෙනවයි කියන දේ මට විශ්වාසයි. මොකද මම ජීවනය ලබන්නේ කොමිසම තුල. මම ජීවනය ලබන්නේ කොමිසම තුල. ඔබ මගෙන් අහාවි ස්වාමීනි නේ ඔබ ෆාදර් කොහොමද මේ ඔක්කොම ඇත්තක් කරගන්නේ? හිතන දේවල් පදන දේවල් ඔක්කොම ඇත්තක් වෙනවානේ. දැන් මේ කාල පරිච්ඡේදයේ වෙනකොට කොහොමද මේවා කරගන්නේ? නේ කරගන්නේ නැහැ. නිකම්ම කෙරෙනවා. නිකම්ම කෙරෙනවා. එනිසා තමයි ලීසි නැහැ. මේ දවස්වල කන්ස්ට්‍රක්ෂන් කරන්න ලේසි නැහැ. අලුත්දයක් කරන්න ලේසි නැහැ. අලුත්දයක් පතන්න ලේසි නැහැ. මේ මොහොත කාල පරිච්ඡේදයේදී මිනිස්සු පුදුම විදියට හිර වෙලා ඉන්න කාලයක්. හිර වෙලා ඉන්න කාලයක්. හැබැයි හිර වෙලා හිටියන මිනිස්සු ඔබ කොමිසම් කරගත්තොත් ඔබ වටේ ඉන්න මිනිස්සුන්ට ඔවුන්ට පුළුවන් වෙනවා ඔබ පතන දේ ඉෂ්ට කරලා දෙන්න. ඒක තමයි වෙනස. එනිසා තමයි ඉන්ටර්වියු එකට ගියත් කොමිසම් කරලා යන්න. නේ මොනව හරි වැඩක් කරන්න ගියොත් කොමිසම් කරලා යන්න. බිස්නස් එකක් පටන් ගන්න ඉස්සර කොමිසම් කරලා යන්න. නේ විභාගයට පෙනී සිටින්න ඉස්සර කොමිසම් කරලා යන්න. නේ මම දන්නේ මම ස්වාමි කෙනෙක් වශයෙන් නේ විශේෂ මෙහෙයක් හරි දුන්නොත් කාර්ය ඒ මෙහෙය කරන්නේ නැහැ කොමිසමක් කරන්නේ නැතුව. නේ ඒ මෙහෙය කරන්නේ නැහැ. කරනවා නම් කොහේරි ටක් ගල ගිහිල්ලා ෆාදර් කෙනෙක් ගාවට ගිහිල්ලා නේ මට වඩා බාල වෙන්න පුළුවන්, මගේම පන්තියේ වෙන්න පුළුවන්, මගේ ස්පිරිචුවල් සන් කෙනෙක් වෙන්න පුළුවන්. මට ඒක අදාළ නැහැ. නේ කොමිසම කරලා ඇවිල්ලා තමයි ඉතුරු ටික මං ආයෙත් කරන්නේ. ජීවිතේ රතනම් මේ තාත්ති පුතේ දුවේ මගෙන් ඔබ හැවුවොත් මේ ඔක්කොම කරගෙන යනකොට ෆාදර්
ඔයාගේ ජීවිතයේ පසුපස්සේ තියෙන ඒ බලය මොකද්ද කියලා අහුවුත් කාර්ය මම නම් බය නැතුව කියනවා ජීවනය ලබන්න කොමිසමට යන්න ජීවනය ලබන්න කොමිසම් කරගන්න ගිහිල්ලා ඇත්ත කියන්න ඇත්ත කියන්න මොකද ඇත්ත කියන්නේ නැතුව මේ මුතේ කොමිසම් කළා වැඩක් නැහැ මේ ඇත්ත කියන්නේ නැතුව කොමිසම් කළා වැඩක් නැහැ ඉතින් ඒ නිසා ආයෙත් නැත්තම් මොකද වෙන්නේ ගිහිල්ලා මේ අර වටා පිටාවේ සාමාන්‍ය දේවල් ඔක්කොම කිව්වා ආයේ කරේ පවුසෙට් එක තියාගත්ත ගෙදර ආවා ගෙදර ඇවිල්ලා ආයෙත් අහනවා ෆාදර් මේ අපි කොමිසම් කරානේ ඇයි අපි තාම නිදහස් නැත්තේ පවුසෙට් එක කරේ ඒ බෑක්පැක් එක ගලවලා නැහැ ෆාදර් මොනවා හිතයිද එනිසා ෆාදර්ට කොහොමද මූණ බලාගෙන කියන්නේ අඳුරන්නේ නැති ෆාදර් කෙනෙක් එනන් ඕනේ ඔබ හිතනවද පප් වහන්සේට අඳුරන්නේ නැති ස්වාමි කෙනෙක් හොයාගන්න පුළුවන් කියලා ඔබ හිතනවද කාඩිනල් හිමිපාණන්ට අඳුරන්නේ නැති ස්වාමි කෙනෙක් හොයාගන්න පුළුවන් කියලා නේ මම දන්නේ මේ දවස්වල මාවත් ගොඩක් අයට දන්න නිසා ඔබ හිතනවද ඩරල් කියන ෆාදර්ටවත් අඩුම ගානේ අඳුරන්නේ නැති ස්වාමි කෙනෙක් හොයාගන්න පුළුවන් කියලා හොයාගන්න බෑනේ අඳුරන කෙනා ගාවටම තමයි යන්නේ. දන්න කෙනා ගාවටම තමයි යන්නේ. ගිහිල්ලා ඇත්තම කියනවා. මේක තමයි මගේ ඇත්ත. මේ අපිට වඩා වයසෙන් ගොඩක් බාල මේ ඕඩෙන් වුණා විතරයි. හැබැයි ඒක මට අදාළ නැහැ. මේ ගිය අවුරුද්දේ ඕඩෙන් මිච්ච කෙනෙකුට මගේ පව් කියන්න පුළුවන්ද? මට අදාළ නැහැ. මාගව රිට්‍රීට් එකට එන කෙනාට මං ගිහිල්ලා පව් කියන්නේ කොහොමද? මට අදාළ නැහැ. ස්වාමීන් වහන්සේවයි මට අදාළ. එන්සෝබේ ජීවිතය ඇතුළේ සත්‍ය මාර්ගය ජීවනය ඔබට ලබා ගන්න පුළුවන්මයි. එනිසා මේක පෝස්ට්පෝන් කරන්න එපා. පෝස්ට්පෝන් කරන්න එපා. එනිසා හැම වෙලාවෙම බලන්න නේ. එනිසා අනේ ෆාද ගිය මාසෙත් කොමිසම් කරා ෆාද ආයෙත් කරන්න ඕනද? ඔව්. ගිය මාසේ කොමිසම් කරේ ගිය මාසේ අවශ්‍ය කරන බටපිටාව හදා ගන්න. දැන් හදාගන්න ඕන දේවල් ටික හදාගන්න බෑ. දැන් හදාගන්න බෑ. අදට ඕන දේ කරගන්න කොමිසමක් ඕනේ නැද්ද? ඕනේ අදට. අදට. එන්සෝබි ජීවිතේ මන් රත්තර නම්මල තාත්‍රට කියනවා. ඒ සත්‍යයේ ස්වාමින් වහන්සේව අතහැරලා දාලා යන්න එපා. උන්වහන්සේගේ මාර්ගය අතහැරලා දාලා යන්න එපා. උන්වහන්සේගේ ජීවනය අතහැරලා දාලා යන්න එපා. එනස ස්වාමින් වහන්සේ තුලම ඔබේ ජීවිතේ බද්ධ කරගන්න ස්වාමින් වහන්සේ තුරු ඔක්කොම කලට වේලාවට ලකලෑසි කරලා දෙවි. එහෙනම් අපි සිරු දෙන නැගිට සිටිමු. ස්වාමින් වහන්සේට කියන ස්වාමිනේ. සාතන් සූක්ෂමව සමහර වේලාවට අපේ ජීවිතේ නොබග යවනවා. හරිම සූක්ෂමයි. මට ඔබ වහන්සේ තුලට එන්න නෙමෙයි සලස්සන්නේ මට මිනිස්සු තුලට යන්න. එනිසා මට මිනිස්සුන් නැතුව ජීවත් වෙන්න බැහැයි කියලා හිතෙනවා. එනිසා මම හැමදාම හිතුවේ මිනිස්සු මම මිනිස්සුන් අදිනා ගන්නේ කොහොමද? මගේ වැඩපිළිවෙල තිබුණේ මිනිස්සුන් අදිනා ගන්න. මම ඕගනයිස් කරේ දේවල් මිනිස්සුන් අදිනා ගන්න. මම වැඩකට යුතු සංවිධානය කරන්නේ මිනිස්සුන්ගේ ඇට්‍රැක්ෂන් එක ගන්න. ස්වාමිනේ මට ඔබ වහන්සේව දිනා ගන්න විදිය කියන්න. මට ඔබ වහන්සේව දිනා ගත්තේ නැත්නම් මං ලෝකේ කාව දිනා ගත්තත් වැඩක් නැහැ. මගේ පැවැත්ම තියෙන්නේ ඔබ වහන්සේ තුලයි. මගේ පැවැත්ම තියෙන්නේ මිනිස්සු තුල නෙමෙයි. මිනිස්සුන්ව ඔබ වහන්සේ ගෙනල්ලා දෙනවා. ඒ අවස්ථාවන් ඔබ වහන්සේ උදා කරලා දෙනවා. තානාන්තරයන් ඔබ වහන්සේ ලබා දෙනවා. මිල මුදල් ඔබ වහන්සේ ලබා දෙනවා. මේ හැම දෙයක්ම ඔබ වහන්සේ දෙන දේවල්. අපිට තියෙන්නේ ඔබ වහන්සේව සොයන්න විතරයි. ඔබ වහන්සේ තුලට වෙලා මගේ ජීවිතේ ගොඩනගන්නේ කොහොමද? එදාට රත්තරන් මේ තාත්ති පුතේ දුවේ ස්වාමීන් වහන්සේගේ මාවත හිලිදරව් කරාවි. උන් වහන්සේගේ මාවත ඔබට හිලිදරව් කරාවි. ඔබ යා යුතු තැන හිලිදරව් කරාවි. කිව යුතු කෙනාව හිලිදරව් කියා කරාවි.
ඔබේ ජීවිතේ නැගිටවන පළගන්වන කෙනා වෙතට ඔබව යවාවි. පාවුලුතුමා වෙතට අනනියස් වෙවලා කියනවා කොරපොතු ටික ගලවලා දාන්න. දවස් 3-4ක් කාලා නැහැ, එකට පණ නැහැ. දැන් ඔහුව ඇවිද්දවලා පණ ගන්වන්න. ස්වාමීන් වහන්සේට පුළුවන් නිසි පුද්ගලයාව ඍසි වේලාවේදී ඔබ වෙතට එවන්න. එන්ස බොරුවට අද දවසේ ඔබගේ නැති බැරිකම ගැන කලබල වෙන්න එපා. ඔබේ බැරිභාවය ගැන කලබල වෙන්න එපා. ඔබේ අපහසුතාවය ගැන කලබල වෙන්න එපා. ස්වාමින් වහන්සේ ඔබව රක්නවාමයි. බෝම්බේ පිපුරුණා, කොරෝනා ආවා, මේ ඔක්කොම දේවල් වැහිලා ගියා. හැබැයි සුපුවත් තරණේ මෙහෙවල් එකක්වත් නතර කරේ නැහැ. දොරවල් වහගෙන මිනිස්සු කවුරුත් නැතිකොට ජුට්ටත්තත් එක එකතු වෙලා මේ ටයිල් වලට දේශනා කරා. ටයිල් වලට දේශනා කරා. එනිසා මගෙන් සමහර අය ඇහුවා, පිස්සුද ෆාද, මනුස්සයෙක් නැතුව කවුරුත් එන්නේ නැතුව මේ ස්ටයිල් ඉදිරියේ දහස් සංඛ්‍යාති ජනතාවක් ඉන්නවයි කියලා හිතාගෙන දේශනා කරන්නේ ඇයි? මං කිව්වා ස්වාමින් වහන්සේත් එක්ක කරනවා මිසක මං මිනිස්සුන්ගේ ඔළු වෙනුවෙන් කරන්නේ නැහැ. මිනිස්සුන්ගේ ඔළු වෙනුවෙන් කරන්නේ නැහැ. දෙවියන් වහන්සේ දෙන්න ඕන පණිවිඩය විශ්වයට දෙන්න විතරයි ඕනේ ස්වාමින් වහන්සේ තුල. ඒනිසා මට හැමදාම තිබුණා දේවල් කරන්න. ඔබේ ජීවිතය ඇතුළේ ස්වාමින් වහන්සේ වෙනුවෙන් ජීවත් වෙන්න, ස්වාමින් වහන්සේගේ මාර්ගය තුළ ජීවත් වෙන්න, උන්වහන්සේගේ ආශිර්වාදය තුළ ජීවත් වෙන්න, උන්වහන්සේව ප්‍රකාශ කරන්න ජීවත් වෙන්න, උන්වහන්සේ මහිමයට පත් කරන්න ජීවත් වෙන්න, උන්වහන්සේ ජීවමානයි කියලා ලෝකයට කියන්න ඔබ ජීවත් වෙන්න. එදාට ස්වාමින් වහන්සේ කියාවි, I am very much pleased about you, my dear son. මං ඔබ ගැන ප්‍රසන්නයි පුතේ. මං ඔබ ගැන ප්‍රසන්නයි දුවේ. ඇස් දෙක වහගෙන අහන්න. අද ඔබට අහන්න පුළුවන් ද ස්වාමීන් වහන්සේගෙන්? ස්වාමිනේ, ඔබ වහන්සේ මං ගැන ප්‍රසන්නයිද? මගේ සිතුවිලි ගැන ප්‍රසන්නයිද? මගේ ක්‍රියාකලාපය ගැන ප්‍රසන්නයිද? මං තීරණ ගන්න විදිය ගැන ප්‍රසන්නයිද? මම මගේ ජීවිතය ඕගනයිස් කරන විදිය ගැන ප්‍රසන්නයිද? ඊර්ෂ්‍යාවකින් තොරව පරාර්ථකාමීව දයාබරව මට කරන්න මාවද කියලා දෙන්න. අනිත් අයට හරි යනකොට සන්තෝෂ වෙන්න පුළුවන් ආත්මයක් දෙන්න. අනිත් අයගේ ජීවිත සාක්ෂාත් වෙනකොට ආශිර්වාද කරන්න පුළුවන් හදවතක් මට දෙන්න. ස්වාමිනි, වෛර කරනවට වඩා ආදරය කරන්න කියලා දෙන්න. ස්වාමිනි, හිලා දකින්නවට වඩා උනන්දු කරවන්න හදවතක් දෙන්න. බින්දුවට කඩාගෙන වැටෙන්න සලස්සනවට වඩා ඉහළ තැනකට ඔවුන් ඔසවලා තියන්න අවහන්සේ ක්‍රමවේදයක් මට කියලා දෙන්න. දරල් කියන පුද්ගලයා බලවත් වුණාට මදි, ඔබ බලවන්ත වෙන්නේ නැත්තම්. දරල් කියන පුද්ගලයා ආශිර්වාද වුණාට මදි, ඔබ ආශිර්වාද නැත්තම්. එදාට දරල්ව හොයාගෙන ඒවි බලවන්තකම නිසා. ඔබ කවදද ඔබව හොයාගෙන යන්නේ? ඔබ බලවන්ත නිසා. ඔබේ මාවත ඔබ තුලට නැමෙයිද එන්නට ඕනේ? ඔබ තුල නැමෙයිද මේ බලය තියෙන්නේ? ඔබේ ගේ ඇතුලේ නැමෙයිද මේ බලය තියෙන්නේ? ඔබේ සිතුවිලි වල නැමෙයිද මේ බලය තියෙන්නේ? ඔබේ ආත්මය තුල නැමෙයිද මේ බලය තියෙන්නේ? එහෙනම් කොමිසම් කරගෙන ඔබේ ජීවිතේ ඇතුළට ඔබ පිවිසිලා බලන්න. සත්‍යද ජීවනයේද මාර්ගයේද මම වෙමි. මා අදහා ගන්නා මරුණ ජීවත් වන්නේය. ජීවත්ව සිටින කිසිවෙක්
නොමරෙන්නේ කියලා කිව්වා. එහෙනම් ඔබේ ජීවිතේ දෙවියන් තුලයි පූජා වෙන්නේ. ස්වාමීන් වහන්සේට කියන ස්වාමිනී, එහෙනම් මේ ගමන යන්න මාව ශක්තිමත් කරන්න. මගේ අඩු ලුහුඩුකම් ගොඩක් තියෙනවා. මගේ වේදනාත්මක මතකයන් ගොඩක් තියෙනවා. මට අතහැරිච්ච තැන් තියෙනවා. මගේ ජීවිතයේ තිබිච්ච ඒ නරක දේ තියෙනවා. ඔබ වහන්සේ ඒ හැම දෙයක්ම දල්ල ගන්න. සමහර වෙලාවට මා විසින්ම මට කියාගත්ත මම නරක කෙනෙක් කියලා. ඒ නිසා හොඳ දේවල් මට කරන්න බැරුව යනවා. මා නිසා මා විසින්ම මට දන්නවා මම වංචනිකයි කියලා. මං හොරකම් කරන කෙනෙක්. මං අනිත් අයගේ දේ අයිතු ලෙස ගන්න කෙනෙක්. මං තණ්හාවෙන් පිරිච්ච කෙනෙක්. මං අනිත් එකට මොනෝ වුණත් කමක් නැහැ. මගේ බඩට කෑම ටික වැටෙන්නට ඕනේ. මගේ අවශ්‍යතාවය සිදුවෙන්නට ඕනේ. මං පතන දේ ඇත්තක් වෙන්නට ඕනේ. ස්වාමිනේ, මගේ පාපය මගේ ජීවිතයට උඩුදුවද්දී ඔබ වහන්සේගේ මාවතින් මම බැහැර වෙලා ගියා. මගේ පාපය මා තුල උඩුදුවද්දී ඔබ වහන්සේ දුන්න මේ ලස්සන කැඳවීමේ වටිනාකම මං අතහැරලා දැම්මා. මගේ පාපේ ඒ උඩුදුවද්දි මගේ ආත්මගත වෙලා ශරීරගත වෙලා එනකොට මම වංචනික පුද්ගලයෙක් බවට පත් වුණා. අනිත් මිනිසුන්ගේ දේවල් සූරා කන්නේ කොහොමද කියලා සැලසුම් ගැහුවා. ස්වාමිනේ, මං ඒ වෙනුවෙන් මං බින්දු එහෙට මෙහෙට කරා. මං බින්දුව එහෙට මෙහෙට කළා කිව්වා. මේක තමයි ඇත්ත කියලා පොරුවක් කියලා දැන දැන කිව්වා. මේක තමයි ඇත්ත කියලා. ස්වාමිනේ, මගේ සත්‍යයේ දහමින් මං බැහැර වෙලා ගියා. මං කැඹුරු ආදරෙන් බැහැර වෙලා ගියා. අන්තිමට මං මටම බුරුකාරයෙක් බවට පත් වුණා. මගේ හෘද සාක්ෂිය කියනවා මං බොරුවක් කරා කියලා. මගේ හෘද සාක්ෂිය කියනවා මම සත්‍ය නෙමෙයි කරේ කියලා. මගේ හෘද සාක්ෂිය කියනවා මේ මොහොතේ මාර්ගයෙන් මම බැහැර වෙලා ගියා කියලා. හැබැයි මට දැන් ඔබ වහන්සේගේ ජීවනේ ඕනේ. පෞකාර නාසිකාර පුත්‍රයා එදා දවසේදී අවබෝධයට එනකොට මගේ තාත්තා ළඟට යනවා මම ජීවනේ ලබන්න කියලා. ඔබ වහන්සේ ඉන්නපා කිව්වේ නැහැ. වැරදි ඔක්කොම හදාගෙන ඉන්න කියලා කිව්වේ නැහැ. ඔබ වහන්සේ කිව්වේ ඉන්න කියලා. කාටවත් චෝදනා කරන්න තිබ්බේ නැහැ. ඔබ වහන්සේ ඇවිල්ලා තුරුළු කරගත්තා. සිප වැළඳ ගත්තා. නැතිවෙච්ච දේවල් ආයේ දුන්නා. තරකර වස්සාව මරලා සාදයක් පැවැත්තුවා. ඒ සළුව ඔබ වහන්සේ ඇඳුවා. දෙපායට පාවහන් දැම්මා. ඒ මුද්ද නැවත වතාවක් දැම්මා. ස්වාමිනේ, අපිට වැරදුන තැන ඔබ වහන්සේ අපිව නැති කරන්නේ නැහැ. ආයිත් අපි එනකම් බලාගෙන ඉන්නවා. ඒ නිසා අද ආයිත් මට ජීවනය දෙන්න ස්වාමිනේ. මට ජීවනය දෙන්න. ඉල්ලන්නේ ජීවනය. ඒ ජීවනේ ඉල්ලන්න. ඒ පවුල් ජීවිතයේ ගත කරන්න ජීවනේ ඉල්ලන්න. ඒ දරුවන් සමග ලස්සන ජීවත් වෙන්න ඒ ජීවනේ ඉල්ලන්න. ඒ ව්‍යාපාරය කරගෙන යන්න ජීවනේ ඉල්ලන්න. ඒ සහෝදර පෙම ඉල්ලන්න. ඒ ජීවනේ ස්වාමීන් වහන්සේ ඔබේ හදවත ස්පර්ශ කරાવી, ඔබේ මනස ස්පර්ශ කරાવી, ඔබේ ආත්මය ස්පර්ශ කරાવી. ඉල්ලන්නේ ජීවනය. ජීවනේ ඉල්ලන්න. එන අප දෙක දෙපැත්තට විහිදුවලා යාඥා කරන්න. ඉල්ලන්නේ ජීවනය. ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලන්න. ඇස් දෙක වහගන්න. ළඟ ඉන්න කෙනාව අමතක කරලා දාන්න. මේ මොහොත වෙනකොට ස්වාමීන් වහන්සේත් එක්ක ගැඹුරු ඝන දෙනුවකට යන්න.
කැඹුරු ගල දෙනුවකට ගිහිල්ලා කියන්න ස්වාමිනි මගේ අතපය මේ මොහොතේදී ඔබ වහන්සේට බාරයි මගේ ශරීර කූඩුව බාරයි මගේ මනස බාරයි මගේ ඉන්ද්‍රියන් බාරයි මගේ මුළු ජීවිතයම බාරයි ඔබ වහන්සේ කැමැති විදියකට කැමැති ආකාරයකට මගේ ජීවිතේ පණගන්වන්න ඔබ වහන්සේ මේ වෙලාවේ පණගන්වන්න මගේ ව්‍යාපාරයේ පණගන්වන්න මගේ ගනුදෙනු පණගන්වන්න මගේ පෞල් ජීවිතයේ පණගන්වන්න ඒ අමුසමි ප්‍රේමය පණගන්වන්න ඒ විශ්වාසය ආයේ ජනිත කරන්න ඒ බලාපොරොත්තුව ඇති කරන්න ඔබ වහන්සේ මගේ දරුවන්ව පණගන්වන්න පණගන්වන්න ස්වාමිනි පණගන්වන්න ස්වාමිනි පණගන්වන්න ස්වාමිනි පණගන්වන්න මේ කී දේ අපගේ ස්වාමිනු අති උතුම් වූ ජේසු ක්‍රිස්තු ස්වාමින් වහන්සේගේ නාමයෙන් අපට ලැබුණාමයි ආමෙන් එනම් දැන් අත් දෙක මෙහෙම කිලින් දික් කරන්න දැන් ඒ ආශිර්වාදය ගලාගෙන යන්න සලස්සන ඇස් දෙක වහගෙන ඇස් දෙක වහගන්න හොඳට මේ අත ඇදිලා තියෙන්නට උනේ ඇඟිලි තුඩු ඔක්කොම එකට එකතු කරන්න රිස්ට් එකේ හොඳට නමන්න උඩට තද කරලා තල්ලු කරන්න දැන් ඒ ආශිර්වාදේ යවන්න ඔබේ අල්ලෙන් යන්නට සලස්සන්න ඒ ආදරේ යන්න සලස්සන්න ඒ විශ්වයේ තිබෙන ඒ දේව ශක්තිය යවන්න ඒ සුද්ධ වූ ශක්තිය යවන්න දේව අනුහස යවන්න යවල මේ මොහොත වෙනකොට හරවන්න ඕන දේ හරවලා වෙනස් කරන්න ඕන දේ වෙනස් කරලා බලවත් කරන්න ඕන දේ බලවත් කරලා ආශිර්වාද කරන්න ඕන දේ ආශිර්වාද කරලා මේ මොහොත වෙනකොට ඒ ප්‍රතිහාරේ උරුමකාරයෙක් වෙන්න ඒ ප්‍රතිහාරේ උරුමකාරයෙක් ඔබේ පවුල ඒ ප්‍රතිහාරයට උරුමයි ඔබේ ජීවිතය ප්‍රතිහාරයට උරුමයි ඔබේ ව්‍යාපාරය ප්‍රතිහාරයට උරුමයි ඔබේ පැවැත්ම දෙවියන් වහන්සේගේ පැවැත්ම බවට පත් කරන්න උරුමය දෙන්න උරුමකාරයෙක් වශයෙන් ඉල්ලන්න එනං ඒ අත් දෙක පපුවට තියාගන්න දැන් මේ දේව උරුමය අයිතිය ඔබේ ජීවිතයට ගන්න දෙවියන් වහන්සේගේ උරුමය අයිතිය ගන්න සමහර අය මේ භූමියට ඇවිල්ලා කිව්වා අනේ ෆාද මගේ වීසා එක නැහැ මට යන්න විදියක් නැහැ අවුරුදු ගානාවක් මං දරුවන්ත් එක්ක මේ තනි වෙලා මහත්තයා ඈත පිටරට තනි වෙලා මට යන්න ඕනේ ස්වාමීන් වහන්සේ අද වෙනකොට වීසා ඔක්කොම දීලා ඉවරයි මුළු පවුලටම යන්න දීලා ආයෙත් නැගිට ගන්න දීලා ආයෙ ජීවත් වෙන්න දීලා ස්වාමීන් වහන්සේ ඔබගේ අතින් විච්ච වැරද්දට දඬුවම් කරන්නේ නැහැ බය වෙන්න එපා ස්වාමීන් වහන්සේ වෙතට හැරිලා එනකොට වුණ වහන්සේ තුලට එනකොට වුණ වහන්සේ බලන්නේ කොහොමද ඔබ බලවත් කරන්නේ කොහොමද ඔබ ආශිර්වාද කරන්නේ කොහොමද ඔබ ශක්තිමත් කරන්නේ කොහොමද ඔබ පැවැත්ම හදලා දෙන්නේ එනිසා ස්වාමීන් වහන්සේ ඔබට නැතිවෙච්ච පැවැත්ම හදලා දෙවි බැරිවෙච්ච තැනින් ඔබව ආය පණ ගන්නවලා ගෙනෙවි මන්දයත් ඒ ඔබව මවපු ස්වාමීන් වහන්සේ ඔබව හදාවඩපු ස්වාමීන් වහන්සේ එනිසා උන් වහන්සේ ඔබගේ දෙවිඳානුවමය උන් වහන්සේ ඔබේ දෙවිඳානුවමය සමිදුන් ජනතාවේ අසව් අසව් මම ඔබේ දෙවිඳානුවමය ඒක අමතක නොකර අහගන්න පුතේ අමතක නොකර අහගන්න දුවේ මම ඔබේ දෙවිඳානුවමය සමිදුන් ජනතාවේ අසව් අසව් ස්වාමීන් වහන්සේ ඔබේ ජීවිතයට කතා කරලා කියාවේ පපුව අත් දෙක පපුවට තද කරගෙන අපි ගායනා කරමු ඇස් දෙක ඇරලා ස්ක්‍රීන් එක බලලා ඔබට ගායනා කරන්න පුළුවන් පපුවට අත තියාගෙන කියන්න සමිදුන් ජනතාවේ අසව් අසව් ඇතිකන්නේ ඔබ අපතයයි
ස්වාමීන් වහන්සේ ඔබට කතා කරලා කියාවේ එස බය වෙන්න එපා පුතේ, බය වෙන්න එපා දුවේ. ස්වාමීන් වහන්සේ ඔබේ පැත්තෙමයි. මම වෙමි ඔබව මවාලු, මම වෙමි ඔබව හදාගනු, මම වෙමි ඔබව මුදා ගත්තු, නොමැතින සිටියුතුමා, නොපැකිල සිටියුතුමා. ඒ ස්වාමීන් වහන්සේ ඊළඟ වර්ස් එකත් අපිට කියනවා, ඒ නිසා බය වෙන්න එපා. ගතිමි ඔබව මා ළඟට අඬගා, ඔබේ නම කිය කියා අඬගා, ඔබයි ඔබයි මා සතු උරුමේ, ඔබ මගේ අයිතිය වේ. එනිසා ඔබව අත්හරින්නේ, ඔබගේ ජීවිතයේ නැතිකම අත්හරින්න ස්වාමීන් වහන්සේ සලස්සාවි. හැබැයි ඔබේ ඇතිකම නැති කරන්නේ නැහැ. ඔබේ දුර්වලකම අත්හරින්න ස්වාමීන් වහන්සේ සලස්සාවි. හැබැයි ඔබේ බලය නැතිවෙන්න සලස්සන්නේ නැහැ. ඔබේ අතීතයේ වේදනාව නැතිවෙන්න සලස්සාවි. හැබැයි අනාගතේ ඒ සතුටේ මොහොත බලාපොරොත්තුව නැතිවෙන්න උන්වහන්සේ සලස්සන්නේ නැහැ. එස ස්වාමීන් වහන්සේට අපි කියමු. ගතිමි ඔබව මා ළඟට අඬගා, ඔබේ නම කියා කියා, ඔබයි ඔබයි මා සතුරුමේ, ඔබ මගේ අයිතිය වේ, ඔබ මගේ අයිතිය වේ. සමිඳුන් ජනතාවේ, අසව් අසව් හොඳ හැටි කන්නේ, ඔබ අපතා යලි යලි අපතා, කීයති මෙසේ සමිදරුවානු, ඔබ අපතා යලි යලි අපතා, කීයති මෙසේ සමිදරුවානු. සූති ස්වාමිනේ, මේ කීදී අපගේ ස්වාමිනු අති උතුම් ජේසු ස්වාමීන් වහන්සේගේ නාමයෙන්ම අප සියලු දෙනාටම ලැබුණාමයි. ආමෙන්, 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 ආමෙන්. එනම් ඔබ පුදන්නගෙන අප පඳුර අතට ගන්න අපි හිරලොසුම්. සුදු ස්වාමීන් වහන්සේගේ මේ දුවා දරුවන් ආශිර්වාද කරන්න. ඔබ වහන්සේගේ දේවිකත්වයේ තුල මේ දුවා දරුවන්ට සත්‍යවාදී ලෙස ජීවත් වෙන්න, මාර්ගය වහන්සේගේ කරගන්න, ජීවනය වහන්සේගේ කරගන්න ඔබ වහන්සේ සලස්සන්න. ස්වාමිනේ, මේ දරුවන්ගේ ජීවිතවල වැරදුණු තැන් තියෙනට පුළුවන්, බැරි වුණු තැන් තියෙනට පුළුවන්, මුල්ලියමේ වංචාවන් කරපු තැන් තියෙනට පුළුවන්. ස්වාමිනේ, අද දවසේදී මේ මුල්ලියමේ වංචාවන් කරපු ඒ සියලුම දෙනාගේ පාපයන්වලට සමාව දීලා, මේ මොහොතේදී ඔවුන්ගේ ජීවිතවලට අවශ්‍ය කරන ඒ මුල්ලියමේ ශක්තිය ඇත්ත බවට පත් කරන්න ස්වාමිනේ, ආලීප කරන්න, ආශිර්වාද කරන්න. මේ කීදී අපගේ ස්වාමිනු
අති උතුම් ජේසුස් ස්වාමීන් වහන්සේගේ නාමයෙන්ම අපට ලැබුණාමයි. ආමෙන්.